ජාත්‍යන්ත්‍ර මුද්‍රිත මාධ්‍ය දිනය වෙනුවෙන් අද මේ සොය පවත්වන්නේ අන්තිමටම ලංකාවට විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ලබන අවස්ථාවේ. මේ කෙටුම්පත මං ඉදිරිපත් කරේ 2003 අගමැති හැටියට. අවුරුදු 13ක් ගියා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉදිරිපත් කරන්න. ඒත් ගිය අවුරුදු 11 තුළදී ලංකාවේ මාධ්‍ය මේ ඉන්න ඔක්කොමල මෙතන ඉන්නවා බොරුවක් නෙමෙයි. මට කිව්වා දේශපාලනයෙන් ඈත් වෙන්න. ඔය පරාජය වෙනවා. දිනන්න බෑ. LTT කාර්යයා, නෝවිජියන් කාර්යයා, ඇමරිකන් කාර්යයා කියලා. මට කිව්වේ නැති මාධ්‍යයක් ඉන්නවා නම් කියන්නේ. මම ඒගොල්ලෝ කියන දේ ඇහුවේ නෑ. මං අයින් වුණෙත් නෑ. මට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්ව ආණ්ඩුවෙන් අවස්ථාව ලැබිලා යලිත් අගමැති හැටියට මේ පනත කෙටුම්පත් ඉදිරිපත් කරන්න. මාධ්‍ය නිදහස වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට කරන්න තියෙන අපි කරන්න. මේ කාලෙදි කී දෙනෙක් මැරුණද මාධ්‍යවේදීන් ගණන සම්බන්ධන් මෑතුමා කිව්වා යාපනයේ මැරුණේ අය. උදයන් පත්‍රයේ මටම වැඩියෙන්ම දොස් කියලා තියෙන අපි දේශපාලන එකක් නෙමෙයි. ඒත් මාධ්‍ය නිදහස වෙනුවෙන් උදයන් පත්‍රය ක්‍රියා කරා. දැන් ලංකාවේ මාධ්‍යයට ඒ පිළිබඳ පිළි අරගෙන පිළිගන්න තාම බැරි වෙලා තියෙනවා. මම මගේ යුතුකම ගිය අවුරුද්දේ කරා. මාධ්‍යයට බැරිද කියන්නේ? ආ යාපනය අපි පැත්තක දාමු කියමුකෝ දෙමළ අය කියලා. මෙරුවට කමන්නේ නැහැ කියලා. ඒකනේ මේ මාධ්‍ය සමහර අය කියන්නේ. ඕක නැත්ත. ඕක වහලා කියලා වැඩක් නැහැ නේ. අපි කතා කරමු එක්නැලි කොට ගැන. එයා කරපු වැරද්ද මොකද්ද? නිදහස් වෙනින් කතා කරා. සරත් ෆොන්සේකා වෙනින් වැඩ කටයුතු කරා. අද මොකද්ද කියන්නේ? එක්නැලි කොටත් LTT කාර්යාල. LTT එක සම්බන්ධ කඳු වුණාලු. ඔය මොනවද කතා කරන්නේ? දැන් ඉතින් මේ මාධ්‍ය කියන අපේ හොඳ සිංහල බෞද්ධ මාධ්‍ය කියනවා අනික් අය කියනවා මේ LTT කාර්යෙක් කියලා. එක්නැලිගොඩ අතුරුදහන් වීම ගැන හොයා බැලීම රණවිරුවන් පාවා දීමයි. මට රණවිරුව ගණනාවක් කිව්වා හමුදාවේ මේක අපේ නමට කැළලා කරුණාකරලා හොයලා බලන්න කියලා. ඉතින් මෙහෙමනම් මාධ්‍ය තමන්ගේ එක්කෙනෙක් සලකන්නේ ඉතින් තව මොනවද තියෙන මාධ්‍ය නිදහස? අපිට මේක ඇවිල්ලා දෙන්න බෑ. අපිට මේක ගලෙන් කොටලා දෙන්න බෑ. ආපහුගේ යුගයට යන්න ඕන නම් දැන් ආපහු කියනවා LTT එකතු වෙනවා කියලා. තමාරු කෙලින්ම දාන අනික් අය කෙලින්ම දාන්න බැරි නිසා ඔය සමහර මන්ත්‍රීවරුන්ට කියනවා කියන්න කියලා. මම පොලිසියෙන් ඇහුවා අයියේ පෙරේදා. LTT නම් එකතු වෙන්නේ නැහැ කිව්වා. LTT දැන් අපි නැති කරලා තියෙන්නේ කියලා. මම හමුදාය බුද්ධිවංශයෙන් ඇහුවා. LTT අලිත් එකතු වෙන එකක් නැහැ. මොකද LTT යන්නේ ප්‍රභාකරන් වට ඇජුවක නැති වෙලා තියෙන්නේ. ඒ සමහර කණ්ඩායම එකතු වෙන්න හදනවද? දේශපාලන හේතු නිසා, ත්‍ස්තවාදයට නිසා හොරකම් කරන්න. අපි ඒව දිහා බලන්න. ඒත් මෙතන තියෙන්නේ කොටි සංවිධානය ආපහු එනවා. ඉතින් මේ කොටි සංවිධානේ මේ ඔක්කොම විකිනුයි. දුටුගැමුණු රජුරෝ ආවේ කොටි අල්ලගෙන. ඒත් රජ්ජුරුවත් ගිහින් ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුවා. සල්ලි දුන්නා. එක්නැලිගොඩ ඒක කරේ නැහැ. ඉතින් ඇයි මාධ්‍ය මේවා ගෙනියන්නේ ඉස්සරහට? ඇයි මාධ්‍ය මේවා කරන්නේ? තමුන්නාට ආපහු ඕනේ යුගයට යන්නනේ. මාධ්‍ය නිදහස නැති කරන්නනේ. අන්න එච්චරයි මම අහන්නේ. ඉතින් මාධ්‍යට අභියෝගය තියෙන්නේ. තමුන්නාන්සලාට මේ මාධ්‍ය නිදහස ඕනේද නැද්ද? අනේ පානම් අපිට කියන්න. අපිට ඕනේ හැම එකම උදේ ඉඳන් හැන්දෑවට දාගන්න. දැන් වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහස සටන් කරන්නේ අපි. මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍ය. කොයි රටේද මේක සිද්ධ වෙලා තියෙන්නේ? ඉතින් මම මේ ඇහුවා මට කියනවා මම මේගොල්ලෝ නම් කරනවා බයිනවා මට මේ ගැන කතා කරන්න පුළුවන් අවුරුදු 50ක් මං සටන් කරලා තියෙනවා මේකෙන් මං හම්බ කරලා නැත් ඔක්කොම නැති කරලා නැති වෙලා තියෙන්නේ. තමුන්නාස්ලම මාධ්‍ය හොකට ඒ වාර්තාව මං මගේ වාර්තාව අල්ලන්න බෑ. පත්‍රු වරුන්ට මාධ්‍ය අයිතිකාරයන්ට දැන් සමහරු ඉන්නේ බිස්නස් එකක් ඇට. ඉස්සෙල්ලා ශ්‍රී ලංකා මාධ්‍ය ආයතන තුල නිදහස් මාධ්‍ය අහන්න ඕන අනික් අයගෙන් තමුන්නාස්ලම මොනවද කරන්නේ කොතනද ඉන්නේ කියලා.